Hello everyone. ඔයාලගේ ආදරණීය YouTube නාලිකාව රටරම ඉංග්‍රීසි හැමදාම රසවත් ඉංග්‍රීසි අරන් එනවා. අපි ගාව විවිධ යෙදුම් තියෙනවා. රසවත් ව්‍යාකරණයෙන් කතා කරන්න පුළුවන් රසවත් භාවිතයන් ගොඩක් අපි ළඟ තියෙනවා. ලොකු collection එකක් තියෙනවා. අවුරුදු 25ක ඉංග්‍රීසි ඉගෙනීමේ පළපුරුද්ද තුල මානව අධ්‍යක්ීම් පාඩම් වශයෙන් හැමදාම ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අද අපේ පාඩම Snake in the Grass. රටරම ඉංග්‍රීසි Snake in the grass කියලා කියන්නේ මොකක්ද? Snake කියලා කියන්නේ සර්පේ. සර්පේ නයි පොළගේ වගේ සර්පේකට අපි කියනවා පොදුවේ snake කියලා. නේද? Snake in the grass කියලා කිව්වහම තනකොළේ ඉන්න සර්පයා. තනකොළේ ඉන්න සර්පයා කියලා කියන්නේ ඇත්තටම විශ්වාස කරන්න බැරි පුද්ගලයෙකුට ඔයාට මේ භාවිතේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා වැඩ කරනවා එකට වැඩ කරන විශ්වාස කරන්න බෑ. සර්පෙක් වගේ දරුණුයි. තනකොළේ ඉන්න සර්පයා ඊට වඩා දරුණුයි. ඒ නිසා අපි කියනවා he is a snake in the grass, be careful. He is a snake in the grass, you must be very careful. ඔයා ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. එයා විශ්වාස කරන්න බැරි කෙනෙක්. එයා මොනවා කරයිද කියලා අපිට කියන්න බෑ. Snake in the grass කියලා කියන්නේ තනකොළේ ඉන්න සර්පයා. එහෙම නැත්නම් විශ්වාස කළ නොහැකි පුද්ගලයාට තමයි snake in the grass කියලා කියන්නේ. අපි කියනවා අපිට යාළුවෝ හොඳ යාළුවෝ ඉන්නවා. We have good friends. But most of them are snakes in the grass. එයාලගෙන් ගොඩක් කට්ටිය විශ්වාස කරන්න බැරිය. I don't want to trust that person. මට එයා විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. I don't want to trust that person. He is a snake in the grass actually. එයා ඇත්තටම තනකොළේ ඉන්න සර්පෙක් වගේ තමයි. දරුණුයි. විශ්වාස කරන්න බෑ. කොයි වෙලේ හපා ගන්නවද කියලා කියන්න බෑ. ඔයාට විශ්වාස කරන්න බැයි නම් කෙනෙක්ව අද ඉඳලා පාවිච්චි කරන්න snake in the grass. අපිට හොඳ යාළුවෝ ඉන්නවා අපිට හොඳ නෑදෑයෝ ඉන්නවා but we can't believe everybody most of them are snakes in the grass ගොඩක් කට්ටිය තනකොළේ ඉන්න සර්පය තරම් දරුණුයි විශ්වාස කරන්න බෑ අපිට විනාශයක් කරන්න පුළුවන් snake in the grass කියන්නේ විශ්වාස කළ නොහැකි පුද්ගලයා හෙට දවසෙත් අපි රසවත් භාවිතයක් අරගෙන ඔයාගේ නිවසට එනවා එතකන් මේ සියලු රසවත් භාවිතයන් පොතේ ලියන්න නැතුව හිතේ ලියා ගන්න රටට English